हाई वीवर्स, आदाब मूवीज विथ हर्ष यूट्यूब चैनल के सुपर में सुप्रीम हॉरर थ्रिलर मूवी का तमें बालन हदने मैं वेन कांग अनिवार्य मॉल मैं मूवी का बालन किसी में चांस हरने मूवी के वन लाइन स्टोरी के क्यों डार्कनेस फॉल्स की ना गम का जीवत ना दात एंजल के ना ग्रैंड मा के ना नौकर पर वैरा दगड़न दाडू मंदीला पाड़े हिट पे ग्रैंड मा होल मना की दिटा वेनासिला इटा पास से आगे ताते टा हेतु अकुना आएगे पालिगान ना हादनो इटा पास से मौका द वेने ऐ में विदिटा पालिगान ने कोम दया पालिगान ने मेटी का तमाई में सुपर मा हॉरर मूवी के बाला ना हादने एक हाथ में होल मांग मूवी की में होल मन तमाई स्पेशल सो मिस कराने तो स्किप कराने तो एक टिकट में बाला ने एवं के मा मूवीज विथ हर्ष यूट्यूब चैनल का तमा सब्सक्राइब कर लेना तन दम सब्सक्राइब कर करना එහෙනම් ඉක්මනටම වීඩියෝ එක ඇතුළට යන් වෙල්කම් ටු මූවීස් විත් හර්ෂ මූවී එකේ නම ඩාර්ක්නස් ෆෝල්ස් මූවී ඕපනින් එකේ වොයිස් ඕවර් එකකින් අවුරුදු 158 කාලෙන් ඩාර්ක්නස් ෆෝල්ස් කියන ගමක ජීවත් වුණ මැඩිල්ඩා ඩික්සන් කියන ග්‍රෑන්ඩ්මා කෙනෙක් එහිටපු ළමයිම යව දෙවියන්ට වගේ සලකලා තිනවා මොකද ළමයිගේ අන්තිම දත වැටෙනන් පස්සේ ඒක අරන් ගිල්ලේ ග්‍රෑන්ඩ්මාට දුන්නම ඒකට රත්තරන් කාසියක් තෑගි දීලා තිනවා ඒ නිසාම දාත් ඇන්ජල් කියලා තමයි අපේ මැඩිල් ලව ඒ ගමේ දඬ ගන්නෙ එහෙම ලස්සනට ගෙව කාලේදී මැඩිල්ලා යගේ පැලස් එකේ ඉන්නකොට එකපාරම ගිනි ගන්නවා ඒ ගින්නට අහු වුණ නිසා මැඩිල්ලාගේ මූණ ඇඟ සම්පූර්ණයම පිච්චලා යනවා එයාව බලන්න බැරි තරම් ගොඩක් කැත විදියට වෙනස් වෙනවා හරියට ඩීමන් කෙනෙක් වගේ දවල්ට එළියට එන්න බෑ අහුවයට දරා ගන්න බෑ ඒ නිසා හැම වෙලාවෙම රැට විතර එළියට එන්නේ එහෙම එන කොටත් මාස්ක් එකක් දාගෙන තමයි ඉන්නේ මේ වගේ මිනිස්සුයගේ මූණ දකින්න බැරි ඒ කාලේදී එළියට ආපු ළමයි දෙන්නේ කාපෝ යලගේ ගෙදරට එන්න ඒ ළමයිව මරන්න නැත්තේ මඩිල්ලා කියලා හිතාගෙන ඒ ගමේ මිනිස්සු ඒ ග්‍රෑන්ඩ්මා මඩිල්ඩව එල්ලුම් ගහට දානවා ඒක විතර නෙමෙයි එයාගේ මාස්ක් එක ගලවලා එයාගේ කැත විදියට තිනේ මූණ මෙන්න මිනිස්සුන්ට පෙන්නලා ගොඩක් නපුරු වද දෙන විදියට මාර්ලා දානවා එහෙම මැරෙනකොට මේ ගාමට සාපය දෙන මැඩිල්ඩා අනිත් දවස උදේ ඒ මිසිං ලයිට් බෝ ළමයි දෙන්නම අපෝ ගෙදරට එනවා එතකොටත් කිසිම අනුකම්පාවක් නැති මේ ගමේ මිනිස්සු මැරෙන මැඩිල්ඩාගේ ඩෙඩ් බොඩි එක අහිනක තියලා ගිනි තියලා දානවා එදා ඉඳන්ම මේ ගමේ මිනිස්සුන්ට මැඩිල්ඩා අපෝ පණ පිටින් එන්න පුළුවන් අපිව මරයි කියන බයක් ඇති වෙනවා ඒකත් මොන අවස්ථාව කියලා කිව්වොත් ළමයේගේ අන්තිම දත වැටෙනන් පස්සේ ඒ ළමයාගෙන් පලි ගන්න ආපෝ මැඩිල්ඩා එන කියන ඒ දෙටි විශ්වාසය තමයි මේ ගමේ මිනිස්සු තියන් ඉන්නේ ඒතකොට තමයි මෙතනදී මූවී එකේ ටයිටල් එක දාන්නේ කට් කරාම ඊළඟ සීන් එකේ පුංචි කොල්ලේ කාට ඇතුළට ඇඟිල්ලක් දාලා යගේ දත අල්ලන් ඉන්නවා ආද තමයි අන්තිම දත වැටෙන්න හදන්නේ ඒ නිසා බය වෙලා ඉන්න යාගේ අම්මා හග් ගැද්ද දීලා ඒ කොල්ලට කිස් එකකුත් දෙනවා වෙන මොකුත් නෙමේ ළමගේ අන්තිම දත වැටෙනකොට මැඩිල්ඩා එන ඒ බය තමයි පුංචි කොල්ලේ දත දිහා බලන් ඉන්නකොට කවුරු හරි එතනින් ක්‍රොස් වෙන විදිහට පේනවා බය වෙලා දැන් ජනෙල් ළඟට ගියාම පුංචි කෙල්ලේ මෙයාව බය කරනවා බලද්දී එයා තමයි මේ මූවිකේ හීරෝයින් නම කයික්ලින් මේ වගේ මේ පුංචි කොල්ල තමයි හීරෝ යගේ නම ජෝ හෙට අපි ලේක් එකට යනවා මොකද කියන්නේ එනවද කියලා ඒ කෙල්ල ඇහුවම හෙට මට ප්‍රැක්ටිස් තියෙනවා මට ඒකට යන්න ඕන කියලා ජෝ කියනවා එතනට කයික්ලින් වත් ඉන්වයිට් කරන්න ජෝ දැන් ඇදලා කියන්න හදනකොට හරි හරි මම්ම එන්නම් කියන අපේ කයික්ලින් ඊට පස්සේ පුංචි උනාට මෙතෙන්දී කිස් කරගන්නවා හරි හරි පළවෙනි කිස් එක හොඳින් තිබ්බට වගේ ලේ රහ තමයි එන්නේ කියලා කෙල්ල එතනින් ගියාම එදාර අපේ ජෝට මොකක් හරි සාද්දයක් ඇහෙනවා බය වෙලා නැකිටම මේක හීනයක් වෙන්න පුළුවන් කියලා ආයේ නිදා ගන්නවා හැබැයි ආපෝ ඒ සද්ද ඇහුන ගමන් හිමීට දැන් බෙඩ්ෂීට් එක අහින් කරලා බලනකොට මොකක් හරි රූපය මට ලං වෙනවා මොකුත් නැහැ කියලා ටෝච් එක අරන් බලනකොට යගේ ඉස්සරහ ඉන්නේ හොල්මන ඒ ටෝච් එක ගැවුව මේතනින් විසික්කලා යනවා මේ සද්ද ඇහිලා උඩට එන අම්මා එක කාමරයක ලයිට් එක පත් වෙනවා දැන් ළඟට යන්න හදනකොට අපේ ජෝ යගේ ආතල්ලලා මං එයාව දැක්කා මේ එයා මං දැක්කා මගේ ළඟම හිටියා මේ බලන්න පුතා මේ ගෙදර ඔයා මං හැර වෙන කවුරුත්ම නැහැ නෑ නෑ අම්මේ මං යව දැක්කා හරි හරි විනාඩියක් ඉන්න ඔහ කියන විදිහට මේ කාමරේනේ කවුරු හරි ඉන්නෝනේ ඕම් ඉන්න මං බලන්න ඇතුළට ගියන් බලද්දී කවුරුත්ම නෑ දැක්කද මං කිව්වේ කවුරුත්ම නෑ කියලා කට වහන්න කලින්ම එකපාරම අවයාගේ අම්මා මෙතනින් ඇදගෙන යනවා බය වුණේ කොල්ලා දැන් වෝෂ්රූම් එකට ඇවිල්ලා ලයිට් එක දාලා හැංගිලා හිටියම දොර ගාවට ඇවිල්ලා ඉන්නේ හොල්මන දැන් ඇතුළට එන්න බැරුව දඟල්නවා මොකද ලයිට් එක දාලා තිනවා දැන් දෙන්නට දෙන්න මූණ බලන් කෑ ගන්නකොට අනිත් දවස උදේ පණ පිටින් ඉන්නේ අපේ ජෝ විතරයි
දැන් පොලිසියනුත් ඇවිල්ලා ඉන්නවා ආපු ડોක්ටර් කෙනෙක් අපේ පුංචි කොල්ලා එක්කන් යන හදනකොට මේ දේ බලන් ඉන කයි ක්ලීන් ගොඩක් දුක් වෙනවා. ඒ වගේම අපේ ජෝ තමයි යගේ අම්මව මැරුවේ කියලා කීප දෙනෙක් මෙතෙන්දී කතා වෙනවා. මෙතනින් කට් කරාම අවුරුදු 12කට පස්සේ අපේ හීරෝයින් දැන් යාට කියලා මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට මොකක් හරි ප්‍රශ්නයක්. ඒ නිසා හොස්පිටල් එකේ තමයි ඇඩ්මිට් කරලා තියෙන්නේ. තියෙන ටෙස්ට් හැම එකම අරන් බැලුවා. කිසිම අවුලක් නෑ. හොඳින් ඉන්න කියලා ડોක්ටර් කිව්වම මොකද්ද ડોක්ටර් මේ කියන්නේ? මල්ලි විනාඩි 10ක් නිදා ගන්න. සති 3ක් තිස්සේ මේ විදිහටම හැසිරෙන්නේ. ඔයා මොකද මේ විදිහට උත්තරයක් දෙන්නේ කියලා අහුවම ඒක පාරම මල්ලිකා ගන්න සාද්දයක් කියනවා. දුවලා ගින් බැලුවම දයාගේ අතපය තුවාල වෙලා තිනවා. මේ මල්ලිගේ නම මයිකල්. එහෙමම කට් කළා. දැන් හීරෝ පෙන්වම එයාගේ වාටේම ටෝච් ලයිට් තමයි තියෙන්නේ. වාගේම වැඩිපුර ටැබ්ලට් එහෙම තියා ගන්නවා. එතකොට මට කෝල් එකක් එනවා. බලද්දී කතා කරන අපේ හීරෝයින් මාව ඩාන්ස් එකට එක්කන් යනවා කිව්වනේ. එයි තම ආවේ නැද්ද කියලා අහනවා. ඕ ඒකද? ඒක මට අමතක වුණා. මං ඔව කොච්චර නම් හෙව්වද? කොහමද ඔයා හොඳින් ඉන්නවද? මොකද මේක පාරම කෝල් කරලා තියෙන්නේ? නෑ නෑ ජෝ, පොඩි ප්‍රශ්නයක්. මගේ මල්ලිව හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා තිනවා. එයා එච්චර හොඳින් නෑ. මට ගොඩක් බයයි. විනාඩි 10ක්වත් නිදා ගන්න. ඒ වගේම ලයිට් එකක්වත් ඕෆ් කරන්නත් දෙන්නේ නැහැ කියලා කිව්වම ඒ කොල්ලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අපේ හීරෝ ටග් ගාලා අඳුර ගන්නවා. ඒක ඔයාගේ අම්මා නැති වුණ වෙලාවෙත් ඔයා මේ වගේ තත්ත්වයකනේ හිටියේ. ඒක ඔයා මොකක් කරේ දැනගන්න පුළුවන් කියලා තමයි මං කෝල් කරේ කියලා කිව්වම ජෝ යා නැවතලා ඉන්න තැන අයිනක බැලුවම එයා දැකපු ඒ හෝල්මන්ගේ රූප විතරමයි පිරලා තියෙන්නේ. ඒ වගේම කිසි දෙයක් කියන්න තේ ෆෝන් එක කට් කරනවා. බලද්දි කෙලින්ම හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්න අපේ හීරෝ මයිකල් දිහා බැලුවම එයාගේ තත්ත්වය දැකලා ගොඩක් පුදුම වෙනවා. බය වෙන්න එපා, මම ඔට කිසි දෙයක් කරන්න කතා කරන්න විතරයි ආවේ. මගේ නම ජෝ. බය වෙන්න එපා, මම ඔට කිසි දෙයක් කරන්න. මගේ නම ජෝ. වාගේ අක්කා කිව්වා අන්දරට ගොඩක් බය වෙනවලු. හරියට නිදා ගන්න ඇල්ලු. මාත් ඔයා වගේ කියලා කියනකොට එතන ලයිට්ස් ටික බ්ලින්ක් වෙනවා. ඉක්මනට ජෝ එක ක්ලියර් කරාම මයිකල් ඒවා ඇත්තද කියලා අහනවා. ඔව් ඔයා දැකපු හැමදෙම ඇත්ත කියලා අපේ ජෝ කියනවා. මේක හැම වෙලාවෙම අතේම තියාගන්න කියලා දුන්නම ඔයා යව දැකලා තිනවා. මට ඒ දේ ෆීල් වෙනවා. මට ගොඩක් බය හිතෙනවා. ලයිට් ටික ඕෆ් කරවොත් එයා මාව උස්සන් ඇයිද දන්නේ? මාව මරලා දායිද? මට මේ වගේ ජීවත් වෙන්න බෑ. මං කොච්චර නම් උත්සාහ කරත් මට ඒ දේ කරන්න බෑ කියලා කිව්වම නෑ 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 නෑ. එයාට ඔයාව මරන්න බෑ. ඔයාගේ අක්කා ඉන්නකම් කවදාවත් ඒ දේ වෙන්නේ නෑ කියලා කියනකොට හීරෝයින් මෙතෙන්ට එනවා. දැකපු ගමම්ම දෙන්නම හග් කරගන්නවා. ඒ වගේම මයිකල්ගේ කේස් එක දැන් මොකද කරන්න කියලා හොම ડોක්ටර් කියන විදිහට හැමදැම්ම කරන්න කියලා අපේ ජෝ කියනවා. මම මේක අහනවට සමා වෙන්න. එදා දවස ඇත්තටම වාගේ අම්මට මොකද වුනේ? මං ඒක අහන්න හේතුව ඔහට වෙච්ච විදියටමයි මගේ මල්ලිටත් හැමදාම වෙන්නේ කියලා අපේ හීරෝ නැවුවම නෑ නෑ මේක ඒ වගේ දෙයක් නෙමෙයි කියලා හීරෝ හංගනවා. එතකොට මයිකල් ඩ්‍රෝ කරපු ඒ චිත්‍ර ටික පෙන්නුවම අපේ හීරෝ මෙතෙන්දි ගොඩක් අවුල් යනවා. ඒක නෙමෙයි මයිකල්ගේ අන්තිම දත වැටුණා කියලා අහුවම ඒ හොඳ ළමයෝ තාමත් ඒ වගේ මෝඩ දේවල් විශ්වාස කරනවද කියලා අපේ හීරෝ නැවුවම ඒ ආතල් එක ගත්ත අපේ හීරෝ තමයි දන්නේ ඇත්තටම මේ හෝල්මන මොකද්ද කියලා. හරි හරි මං දැන් යන්නම්. අපරාදේ මම මෙතෙන්ට ආවේ කියලා යන්න හදනකොට හීරෝ නෑව නවත්තලා මේ බලන්න මයිකල්ට කොහොමද උදව් කරන්න කියලා මං දන්නේ නැහැ කියලා කියනකොට තව පුද්ගලයෙක් ඇතුළට එනවා. මේ ඉන්නේ අපේ ජෝසා කේක්ලින් දෙන්නගේ හොඳම යාළුවෙක්. ගොඩාක් කාලකට පස්සේ දැක්ක නිසා දැන් හග් කරගන්නවා. ඒ වගේම අපි එලියට යමුද කියලා ඇහුවම මම මල්ලියක ඉන්න ඕන කියලා හීරෝ නැතන යනවා. ඒ වගේම හීරෝත් බෑ කිව්වට කොමරි ෆෝස් කළා මෙතනින් එක්කන් යනවා. අනිත් පැත්තේ මයිකල් හීරෝ ගිය එක ගැන හිතලා ගොඩක් දුක් වෙනවා. මොකද යාගේ තාත්තේ දන්නේ ඇත්තටම හීරෝ විතරයි. අනිත් පැත්තේ බාර් එකට ඇවිල්ලා ඉන්න යාළුවෝ දෙන්න දැන් ඩ්‍රින්ක් කරන්න කිව්වම අපේ හීරෝ එක නවත්තනවා. මොකද ටැබ්ලට් ගන්නවා කියලා හේතුව කියලා ෂේප් වෙනවා. හරි මං ජූස් එකක් හරි අරන් එන්නම් කියලා දැන් අනිත් පැත්තට ගියාම තව ක්ලාස්මේට් යාළුවෝ මෙතන ඉන්නවා. එයාලා එක කතා කරන එක කෝල්ලා දැන් අපේ හීරෝගෙන විස්තර කිව්වම හීරෝ තමයි යගේ අම්මා මැරුවේ. ඌ මොකටද මෙතෙන්ට ආවේ කියලා එතන කතා වෙන යාළුවෝ කීප දෙනෙක්. දැන් ළඟට ඇවිල්ලානේ පුද්ගලයා. ඒ වගේම හීරෝ එක ඕන කමින්ම මෙයාලා ගේම කිල්ලනවා. අනවශ්‍ය ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ කියලා හීරෝ එලියට ආවම එතන පොඩ්ඩක් ඩාර්ක්නස් විදිහට පේනවා. ඒ වගේම මොකක්ද අමුතු සාද්දයක් කියනකොට පීටිපස්සෙන් ආපු ඒ පරණ යාළුවෝ මෙයා එක රණ්ඩු වෙනවා. ඒ රණ්ඩු වෙදී ජෝ කොමරි ටෝච් එක අතට ගන්න බලනවා. මොකද මෙයාලා ළඟට ඒ හෝල්මන ලං වෙලා තිනවා. ඒ දේ දන්නති ඒ රණ්ඩු කරන එක්කෙනා එතනින් එලියට විසිකෙන අපේ හීරෝ. දැන් එතනින් පැනලා දුවන්න ගත්තම
වැටිලෙන්නේ මහත් එක මං උඹ කොහමද අල්ලලා මාරනවා කියලා කෑ ගන්නකොට ඒක පර්මේ හෝල්ම නෑ මෙයාව තමයි මෙතනින් ඇදගෙන යන්නේ ඒ ගැප් එකේ පොලිසියත් එක්ක මෙතනට අවිල්ල යන අනිත් යාළුවා බලද්දි ඌඩ ඉඳන් මේ මහත් එක පල්ලට වැටෙනවා අනිත් පැත්තේ හීරෙන් මල්ලි තියන් ඉන්නේ ෆයිල් කරන් බැලුවම එයා එලියට ගොඩක් බයයි එයාගේ විනාශය තියන්නේ එලිය කියලා එහෙමත් ලීලා තිනවා ඊට පස්සේ මොන හොදන්න ගියාම පිටිපස්සේ විලෙන හීරෝ දිහා බලලා බය වෙන අපේ හීරෝයින් දැන් යාගේ තුවාල වලට බෙහෙත් දාන ගම මොකද වුනේ කියලා අහනවා ඒක නෙමේ අවුරුදු 1230 මොකද කරේ කියලා ඇවම චර්ච් එකට ගියා එක එක තැන් වල වැඩ කරා ඊට පස්සේ බාර් එකේ හිටියා මේක ඇතිද කියලා අපේ හීරෝ අහනවා මං වාගෙන් දෙයක් අහන්නද ඔයා සහ නිකී දෙන්නා ඩේටින් කරනවද මොකද ඔයා මොකටද ඒකන අහන්නේ නෑ නෑ මම මේ නිකන් ඇහුවේ මට ඒක දැ තේරුම් ගන්න බෑ ජෝ මල්ලි මයිකල්ට අපි මොකද කරන්න කියලා ඇවම මම මීටත් වඩා දේවල් දැකලා තිනවා එයාට ආපු කිසිම ටෙස්ට් එකක් ගන්න දෙන්න එපා මට වෙච්ච කිසි දෙයක් එයාට වෙන්න හොඳ නැහැ කියලා කියනකොට පොලිසිය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ මොකද අපේ හීරෝ එක්කන් ගිහලා දැන් කස්ටඩි එකේ තියන් ප්‍රශ්න කරාම මොකද බම් මේ තරම් ටෝච් ලයිට් තියන් ඉන්නේ වා එලිය නැත්තම් ගොඩක් බයයිලු නේද මේ මොකද ටැබ්ලට් ටික කාටට ඒ නම් ටිකක් දෙන්නේ ඒක නෙමෙයි මහත් එකක් මැරුණා ඔයා තමයි මරන්න ඇත්තේ කියලා කිව්වම මොකද එයා මැරුණද ඒ ගැප් එකේ පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්න අපේ හීරෝයින් ජෝ ආවේ මගේ මල්ලිට උදව් කරන්න එයා මේ මර්ඩර් එක කරන්න කිසිම chance එකක් නැහැ කියලා support කරනවා මේ බලන්න එයා අවුරුදු 9ක් mental hospital එකේ ඉඳලා තියෙනවා කියලා කියනකොට අනිත් පැත්තේ අපේ හීරෝටත් ඒ දේ මේ පොලිස් ඔෆිසර් කියනවා අම්මා මරලා දැම්මත් මේ විදිහට දැන් යාළුවාවත් මරලා දැම්මා මේ හැමදෙම ඔයා කියලා කියනකොට හීරෝගේ ඇස් දෙකට ඒ හොල්මන්ගේ රූපේ තමයි පේන්නේ මම මේ කිසි දැ විශ්වාස කරන්නේ නැහැ කියලා හීරෙන් එලියට එන්න හදනකොට හීරෝ දැන් හීර කූඩුවට දාලා හොඳ ලෝය කෙනෙක් බලන්න කියනවා ඊට පස්සේ ජෝ සහ මයිකල් ගැන හිතාගෙන දුකින් එන අපේ හීරෝ දැන් කාර් එක නවත්තනකොට කළු පාට පූසෙන් මෙතනින් ගියාම හොඳටම බය වෙනවා අනිත් පැත්තේ හොඳටම නිින්දකින් ඉන්න මයිකල්ව පෙන්වුවම දැන් ටීකෙන් ටික එතන එළිය අඩු වෙනවා ඒ වගේම හීරෝයින් ඇතුළට එනකොට නර්ස් නුනා කෑගෙන සද්දෙලා දුවලවිලා බලද්දි මයිකල් වොෂ්රූම් එකේ දොර වන් ඇතුලේ දැන් කාඩාගෙන ඇතුළට ගියාම ආත තුවාල වෙලා ඉන්න මයිකල් එයාව දැකලා අපේ හීරෝයින් ගොඩක් කෑගාලා අඬනවා ඊට පස්සේ ඩොක්ටර්ස්ලා කියන විදියට බැලුවොත් එයා මොකක් හරි නරක හිණියක් දකින්නවා ඒ හැමදෙම නවත්තන්න ඕන එම් නැත්නම් එයා මෙන්ටලි ගොඩක් ඩවුන් වෙනවා ඉතින් අපිට කරන්න නම් ඉස්සලා යගේ මනස යම කන්ට්‍රෝල් කරන්න ඕන එයා හිතන දේ මොකක් හරි දෙයක් යව මරන්න ලං වෙනවලු ඒ නිසා තමයි මේ තරම් බය වෙන්නේ කියලා කිව්වම ඒකට අපි මොකද කරන්නේ ඩොක්ටර් පුංචි දෙයක් කරන්න පුළුවන් හැබැයි මේක ඔපරේෂන් නන් නෙමෙයි වෙනම කලවර කාමරයක් ඇතුලේ යව තනියම තියලා ඒ බය යව තියලම නැති කරන්න ඕන මේක ඇතුලේ එච්චර ලොක දෙයක් නැහැ කියලා කිව්වම හැබැයි ඩොක්ටර් මයිකල් කලවරට ගොඩක් බයයි ඒ නිසා තමයි අපි මේ දේ කරමු කියලා කියන්නේ ඊටත් එයා ඔයා ටැබ්ලට් මේ දේවල් විශ්වාස කරනවා නම් ඔයාගේ කැමැත්ත කියලා ඩොක්ටර් කියනවා අනිත් පැත්තේ යාළුවා නික් ඇවිල්ලා අපේ හීරව එලියට ගත්තම යගේ ටෝච් ලයිට් එකක්වත් මෙතන පොලිසියයි ඉතුරු කරලා නැහැ ඒ නිසා දැන් ඉස්සලම ෂොප් එකට ඇවිල්ලා ඒ ටික ගන්නකොට ඒ ෂොප් එකේ අයිතිකාරයාගේ ගන්නක එයාට දන්නේ නැතුව හිමීට උස්සනවා කලවර වැටෙන්න කලින් අපි හොස්පිටල් එකට යන්න ඕන කිව්වම අනිත් පැත්තේ මයිකල්ට ඒ තනි කලවර කාමරේ තමයි මෙතන ලෑස්ති කරන්නේ කතා කරන්න නික් ජෝ එයි ඔයා ආපෝ ආවේ වගනේ හීතල තමයි එයා ගොඩක් වරි වෙන්නේ එයාට තියෙන ප්‍රශ්න දෙකයි එකක් එයාගේ මල්ලි මයිකල් අනිත් එක නා ඔයා කියලා දැන් වෙන මාර්ගයකට ඇතුල් වෙනකොට මයිකල්ට මොකද්ද දැන් කරන්න යන්නේ කියලා දැන් අපි හීරෝට කියපු ගමන් අනිත් පැත්තේ මයිකල් ඔය කාමරේට තමයි එකන් යන්නේ ළඟ ඉන්න එයාගේ අක්කට මාව වල කලවර කාමරේ හිර කරොත් එයා මාව විලා මරයි කියලා කෑ ගන්නකොට අපි හීරන්ගේ හිත මෙතෙන්දි ගොඩක් අවුල් යනවා දැන්ම කාරක නවත්තන්න කියලා ගන්න එක පේන්නුවම නික් එකට බය වෙන්නේ එතකොටම මෙතනින් ක්‍රොස් වෙන හොල්මන දැකලා දැන් කාර් එකේ පැත්තට මූලා හැප්පෙන ඒ ගැප් එකේ දෙන්නම මෙතනින් එළියට විසිකෙනවා හැබැයි හොඳ වෙලාවට අපේ හීරෝයේ කාර් එකේ ලයිට් එක ඉස්සරහා තමයි වැටලා ඉන්නේ හැබැයි කලවරේ වැටලා ඉන්න නීක්වේ හොල්මන එවිලා උස්සන් යනකොට මේ දේ දැකලා අපේ හීරෝ හොඳටම බය වෙනවා ආපෝ බීමට දාලා නීක්ව ඇදගෙන යනකොට අපේ හීරෝ උදව් කරන්න බැලුවට ඒක හරියන්නේ නැහැ ඊට පස්සේ කාර් කරන් ඉක්මනින් මෙතනින් පිටත් වෙනවා අනිත් පැත්තේ මයිකල් ඒ කාමරේට දාන හැමදැම ලෑස්ති කරලා තිනවා හීරෝ ඉක්මනට හොස්පිටල් එකට කෝල් කරලා දැන් හීරෝ නැහුවට එයා මෙතන නැහැ කියලා නර්ස් කියනවා නම දැනගත්ත නර්ස් ටිකක් පැනික් වෙන්න ගත්තම මං එනකම් මයිකල්ව ඇතුළට දාන්න එපා මං දැම්ම එනවා කියලා කට් කරාම නර්ස් නෝනා මේ දේ පොලිසියට ඉන්ෆෝම් කරනවා
ඒ ගැප් එකේ මයිකල්ට ඉන්ජෙක්ෂන් එකක් දාන ඩොක්ටර් ඊට පස්සේ කොල්ලව හිමින් දැන් ඒක ඇතුළට එවන්න හදනකොට දැන් ටිකෙන් ටික කලවර වෙනවා. හැබැයි හොඳ වෙලාවට මෙතෙන්ට න අපේ හීරෝ මේක නවත්තන්න. ඒ පුංචි කොල්ලව මරන්නද හදන්නේ කියලා ඇවම හීරෝ නේද නවත්තන්න කියනවා. හැබැයි මෙතෙන්ට අපෝ පොලිසිය අපේ හීරෝ අල්ලගත්තම එයා කියන හැමදාම ඇත්ත. මං දැකපු හැමදාම මේ පුංචි කොල්ලක් දකිනවා. එයා මේ කලවර කාමරයට දාන්න එපා කියලා කෑ ගන්නවා. දැන් ස්ටේෂන් එකේ පොලිස් ඔෆිසර් කවුද ආව එළියට ගන්න කියලා මම බලා ගන්නම් කියලා කිව්වම මව ගාත් එක්කෙනා දැන් කෑලි කෑලි වලට ඊර්ලා ගින් තිනවා ඕනනම් යවගින් අහුල ගන්න කියලා කිව්වම මොකද අපිව බය කරනවද කියලා පොලිස් ඔෆිසර් අහනවා අපි හැමම පුංචි වයසේ දාපු කතාන්දර ටික මම මගේ ඇස් වලින් දැකපු එක්කෙනෙක් එයා එකපාරක් බැල්මත් දැම්මොත් ආයවව දඩයන් කරන්න තවතරින්නේ එයා මව අවුරුදු 10 ඉඳන් පන්නනවා ඒ දේවත් දන්නවද එලිය තියෙන තැනක හිටියොත් විතරයි අපිට පණ බේර ගන්න පුළුවන්. මයිකල් දැන් ඒ හොල්මනා දැකලා තිනවා. ඊට පස්සේ ආපිය ඒකී ඉතුරු කරන්නයි කියලා කිව්වම මේ පොලිස් ඔෆිස් අපේ හීරෝගේ මූණට ගහනවා. එතකොටම අකුණු ගහලා දැන් ලයිට් එක ඔෆ් වුණාම කරන්ට් එක නැති නිසා දැන් එමර්ජෙන්සි ලයිට් එක ඔන් කරනවා. දැන් පොලිස් ඔෆිසර්ස්ලා හැමෝම ගොඩාක් බය වෙලා ඉන්නවා. මේ විතරක් නෙමෙයි මේ සිටි එකටම ගිහිල්ලා දැන් පොලිස් ස්ටේෂන් එකේ කන්නඩිය කරන සාද්දයක් වෙනම ඔයාලා හැමම කලුරට යන්න එපා කියලා හීරෝ කිව්වම එතනින පොලිස් ඔෆිසර්ස්ලා බානිනවා ඒක ඔෆිසර් කෙනෙක් ෆයිල් දින කාමරයට ගියාම එතන පුංචි ළමගේ කේසස් ගොඩක් තියෙනවා ඒ ටික තාම විසන්ලා නැහැ දැන් කරන්ට් එක නැති නිසා ඉක්මනට ටෝච් එක ඔන් කරන්නේ ගැප් එකේ ළඟට ආපුවේ හොල්මන ඉක්මනට මෙතනින් විසිරලා යනවා මේ ऑफिस के කතාවත් ඉවරයි හැබැයි රූපයක් දැකපු නිසා පස්සෙන් පන්නගෙන ගියාම දැන් ඇතුලේ වෙඩි තියෙන සද්දයක් එනවා අනිත් ඔෆිසර්ස්ලා ඇතුළට දුවගෙන ඇවිල්ලා බලද්දී විතන බල් එක තමයි මේ පොලිස් ඔෆිසර් මාරලා තින්නේ ඒ වගේම දැන් හීරක කතා කරන් ඉන්න පොලිස් ඔෆිසර්ට මෙතන තව සද්දයක් එනවා ටිකක් ඉස්සරහට මොනේ ගැප් එකේ දැන් උඩින් පල්ලට ආපු හොල්මන මේ පොලිස් ඔෆිසර් ඇදගෙන උඩට යනවා මෙතෙන්ට ආපු අනිත් අය බැලුවට පොලිස් ඔෆිසර්ගේ කතාව ඉවරයි ඊට පස්සේ මේ හොල්මන මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා වගේ දැන් පලිගන්න පටන් ගන්නවා කවුරු හරි මට ටෝච් එක දෙන්න මන් දිහා බලන්න කියලා කෑ ගන්නකොට දැන් යතුරු දීලා එව එළියට ගන්න බැලුවත් ඒකත් කරගන්න බැරි වෙනවා අන්තිමේදී කොමරේ නම්බක කියලා පොලිස් ඔෆිසර් කෙනෙක් උදව් කරනකොට අනිත් පැත්තේ ඒ ඩීමන් ඒ හොල්මන් මෙයාලව ටිකෙන් ටික මරනවා අන්තිමේදී එළියට ආපු හීරෝ එතන පොලිස් ඔෆිසර් කෙනෙක්ව බේරගත්තම ඉක්මනට යත් එක්ක දැන් හොස්පිටල් එකට එනවා ටෝච් එකක් අතට දීලා මෙතන මෙන්න කියන හීරෝ අනිත් පැත්තේ මයිකල් හොාගනෙන යාගේ අක්කා දැන් හොල්මන ළඟන සද්දයක් ඇහෙනවා මේසයක් යට හැංගිලා ඉන්න මයිකල් දැන් බය වුණා අක්කා දැන් එයාගේ ළඟින්ම ගිහින් ඉන්නවා හැංගිලා ඉන්නේ මේසයත් ඇදලා දානේ හොල්මන ඕන්න දැන් මේ දෙන්නව පන්නන්න පටන් ගන්නවා බයට වේවුලලා දුවන්න ගන්න දෙන්නම දොර ළඟින් යන හැම දෙයකම ගොඩක් බය වෙලා කෑ ගන්නවා එක තැනකදී දුවල ඇවිල්ලා ලිෆ්ට් එකට යන්න බැලුවම හීරන්ගේ ඉස්සරහා තමයි හොල්මන ඉන්නේ දැන් බය වෙලා ඉන්නේ හීරෝයින් ඒ ගැප් එකේ මෙතනට න අපේ හීරෝ ඒ හොල්මනගේ මූණට එලියක් ගහලා මෙයාලව බේර ගන්නවා ලිෆ්ට් එකේ ගිහිල්ලා එස්කේප් වෙන්න බැලුවත් ඒක ඇතුළට එන්න හදනේ හොල්මන එතෙන්ට න ඩොක්ටර් කෙනෙක් තමයි මෙයාලව බේරගන්නේ එයාල වුණොත් ඒ හොල්මන දැකලා ගොඩාක් බය වෙනවා මේ ඉමර්ජෙන්සි ලයිට් එක තව කොච්චරලා ඔන්න එකේ තියාගන්න පුළුවන්ද කියලා ඇහුවම ඕන්නම් තව විනාඩි 2ක් තියාගන්න පුළුවන් කියලා කියනවා දැන් ඉක්මනට අපි මෙතනින් යන්න ඕන ඒතන ඉන්න තව නර්ස් කෙනෙක්ව දැකලා මෙයාලා බය වුණාම අපි මේ දේ පොලිසියට කියමු එයාලගෙන් උදව් ඉල්ලමු කියලා කතා වෙනවා එයාලගේ කතාව ඉවරයි අපි කොහොමරි මේ බිල්ඩින් එකෙන් එළියට යන්න ඕන කියලා කියනකොට හීරෝගේ මූණට මොකක් හරි එලියක් වැටෙනවා ඒ එලිය වැටෙන විදිය යූස් කරගෙන හැමෝම මෙතනින් පනින්න හැදුවම යන ඒ ගැප් එකේ හොල්මන ඒකෙන් එක්කනාව ආල්ලලා මරනවා මේ කණ්ඩායමේ ඉන්න ඒකෙන් එක්කනයි හොල්මනට ගොදුරක් වෙනකොට දැන් පල්ලයට ඇවිල්ලා ඉන්නවා දැන් එමර්ජෙන්සි ලයිට් එකත් ඔෆ් වෙන ඕන්න මෙන්න මලගේ කතාව ඉවරයිද කියලා බැලුවට එකපාර මේ පොලිස් ඔෆිසර් කැබ් එකත් එක්ක මේක ඇතුළට ක්‍රෑෂ් වෙනවා ඉක්මනට මෙයාලව කැබ් එකට නගින්න කියලා දැන් එක්කගෙන යන ගමන් අපි හැමම ලයිට් හවුස් එකට යන්නේ එහි අපිට බෑකප් එකක් තියෙනවා කියලා කිව්වම අපි ඔන්න මේ කැබ් එකේ මිමිකුලා ඩොක්ටර් කෙනෙක් කියනවා ඒ කියන ගැප් එකේම හොල්මන ඇවිල්ලා මෙයාවත් ඇදගෙන යනවා ඊට පස්සේ මෙයාලවත් මරන්න උත්සාහ කරද්දී ඒ පොලිස් ඔෆිසර් සුපර් විදිහට ඩ්‍රයිව් කරලා මෙයාලව බේරගෙන ලයිට් හවුස් එකට රීච් වෙනවා අතේ තියෙන ලෑම්ප් දෙකක් විතරයි කොමරේ ඒ එනර්ජි ලයිට් එක ඔන් කරන්න උත්සාහ කරද්දී ඒ හොල්මන කෑගන සද්දයක් ඇහෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් භූමිතල් ටික ඒ ටැංක් එකට පුරවලා කොහොමරි ස්ටාර්ට් කරන්න ඕන කියලා එතනින් උඩ තට්ටුවට යනවා ස්ටාර්ට් කළාම ලයිට් එකත් පත් වෙනවා හැබැයි ඉක්මනට ෆියුස් එක පිච්චිලා යනවා
හරියට මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ. එක්කෝ එක තැනක වැටෙන්න ඕන. එහෙම නැත්නම් භූමි තල එක තැනක બ્લોක් කළා ඇති. ඒ නිසාමයි හීරෝ සහ පොලිස් ඔෆිසර් එතනින් පල්ලෙහාට යන්න ගත්තම එතන ඇත්තට මේ ඔයිල් ටික ලීක් වෙනවා. පල්ලෙහා හීරෝයේ දේ හදනකොට උඩ හරියෙන් අපේ හීරෝයින් ළඟ තියෙන ලෑම්ප් එකේ භූමි තල ඉවර වෙන්නයි යන්නේ. අනිත් පැත්තේ හීරෝට උදව් කරන පොලිස් ඔෆිසර් ලෑම්ප් එක පොඩ්ඩක් මේ පැත්තට ඇල්ලුවම लैंप ओहागे पेट बार करो कीन गम मे हॉलमन पोलिस ऑफिसर एदगने गैप के पाले वेटने पे हीरो आगे एंग ओडटे ओइल टेलो एक मे उड हारियदे लैंप का तोफुनाम अते पुंची पहना के लाइट का तीलतम दिन्न शेप कराने है भाई किसी में प्रयोजन अन्न पीटी पासिंग एविलेन हॉलमन एक ग्लास का क्रैश कला एतुलटेन कोट बाय वेला इने दिन में देंगे हॉलमन हीरो ना अलगान कोट हीरो पालन लैंप के विसिक करनो एनी समय हीरोइन सहाय पुंची कोल्ल इतनी पालट वेटनो पल्ले हट वेटनो लैंप का गिनी गातम दें उड हरिन हॉलमन मेल दिहा बलंग इनो දැන් මොකද්ද කරන්න කියලා හිතනකොට ළඟ තියෙන ස්විච් එක දැන් ඒ පුංචි කොල්ලා මයිකල්ට තමයි ඔන් කරන්න කියන්නේ. ඔන් කරන්න හදන පුංචි කොල්ලා ළඟට වෙලා ඉන්නේ හොල්මන. දැන් හීරෝ කෑ ගන්නකොට හරියට මේ පුංචි කොල්ලා ලයිට් එක ඔන් කරනවා. ඒ ලයිට් එකේ පවර් එකට හොල්මන එතෙන්දි පිච්චිලා හයිඩ් වෙලා යනවා. එයාගේ කතාව ඉවරයිද කියලා බැලුවම දැන් උඩ හරියන අපේ හීරෝ එකපාරම උස්සගෙන යනකොට ඒ ලයිට් එකත් කැඩෙනවා. हीरो दांगलन निसा ए होल्मन के मास्क पालट वेटला कैडेनवा दैंतमे होल्मन के मून पेन्नने बलान गुड़ा भयानक विदिर्तीनो हीरो व मरण उत्साह करा दिए लाइट के मेदि मेदे एविल याना निसा ए होल्मन किसी मेदे करान बेरियनो मेदे नोट कर पे हीरो दें गीनी गाता आतें पांच का दुन्नमे ए होल्मन एक पार में गीनी गारा मेतिंदी विनाश लायानो ඊට පස්සේ මාස්ක් එක වැටෙන තැන බැලුවම එතන දතක් තියෙනවා. අනිපතේ තාතගෙනේ කියාගේ පුතාගේ වැටිච්ච දත අතේ තියාගෙන හොඳට නිදා ගන්න පුතේ. වගේ දත වැටිච්ච නිසා දත් ඇන්ජල් ඇවිල්ලාට තෑග්ගක් දෙයි කියලා ඒ දත එතන කොට යට තියලා ගියාම ටික කිම්ම මෙතෙන්ට රූපයක් එන විදිහට පේනවා. බාය වෙනේ කොල්ලා බලදියාගේ අම්මා ළඟට එවෙලා දැන් හාදුවක් දෙන විදිහින් හිමීට කොට යට කාසියක් තියලා ඒ වැටිච්ච දත අරන් යනකොට මේ මූවි එක මෙතනින් අවසන් වෙනවා. हाय व्यूअर्स कोमल द मूवी का लसन आए नैद पल्ला कमेंट करने वगे मैं विनस में विधि मूवी का के साथ मूवीज विथ हर्ष यूट्यूब चैनल लगे वाले ओने रिव्यू कल दाती वाले अभी टाइम बैंड तीन पूछ में पूछे लाइक हर हरियाणा इक मंडम में वगे सूपर मूवी के हम वाला हेम दाट में शुभ दवा बाय बाय।